අයිබෝවන් මගේ channel එකට මම හිතා ආදරෙන් ඔයගොල්ලෝ ඔක්කොම පිළිගන්නවා. ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නවා මාත් එක්ක WhatsApp කරහා, YouTube එක කරහා, Facebook කරහා ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉන්නවා. ඔක්කොම දෙනා මම හිතා ආදරෙන් පිළිගන්නවා මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. අවශ්‍ය ද්‍රව්‍ය මම සූදානම් කරලා තියෙනවා. අපි තව අයිබ්‍රෝ එකක් හදමු. මුලින්ම අපි අයිබ්‍රෝස් බරලි වරලා තියෙන විදිය ටෝන කර ගැනීම අවශ්‍යයි. මේ හැමදේම මම ඕගලන්ට නෝට් එකේ දාලා තියෙනවා. මේ ක්ලයින්ට් ගේ නම් අයිබ්‍රෝස් ඇත්තටම අඩුයි. නමුත් අපි බ්‍රෂ් එකෙන් අයිබ්‍රෝස් බ්‍රෂ් කරලා බලනවා වැඩිපුර ඒවා තියෙනවා නම්, කෙස් දිග වැඩිපුර දේවල් තියෙනවා නම් අපි ඒව කපා ගන්න ඕනේ. මම ඔයගලන්ට නෝට් එකේ කියලා දීපු විදිහට අයිබ්‍රෝ එක නහය කෙලවර සිටලා අයිබ්‍රෝ එක පටන් ගැම්මා. අයිබ්‍රෝ එකේ උසුම ස්ථාන, අයිබ්‍රෝ එකේ අවසානය අපිට හිතෙන් මාක් කරගන්න පුළුවන්. ඒ අනුව තමයි අපි අයිබ්‍රෝ එක හදන්න ගන්නෙ. මූල අල්ලන විදිහත් මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. මේ ආකාරයට තමයි අපි අයිබ්‍රෝස් ගලව ගන්නෙ. හැම විටම ලයින් එක ඉතා පැහැදිලිවම තැබිය යුතුයි. අයිබ්‍රෝ එකේ ෂේප් එක අනුව තමයි මූල හැඩවන්නේ. දොඩු උත්සාහ ගන්න නූල ගොඩක් හැමත තද වෙන්නේ නැති වෙන්න අල්ලන්න. එතකොට මං හිතන්නේ ක්ලයන්ට් ගොඩක් අයිබ්‍රෝ එක ගලවද්දි රිදෙනව අඩු වෙන්න පුළුවන්. කස්ටමර්ට අයිබ්‍රෝ එක අල්ලගන්න කියන්න ඕනේ. මොකද අයිබ්‍රෝ එක ගලවන්න අවශ්‍ය නිසා අපි ඇහැ වහලා කස්ටමර්ට අයිබ්‍රෝ එක අත් දෙකෙන්ම අල්ලගන්න කියනවා. ආයි කැප් එක වසාගෙන ඉන්න අතරේ අපි ආයි කැප් එක උඩින් තිබෙන්නා වූ සියුම් රෝමා ත්‍රෙඩින් කරලා අයින් කර ගැනීමට අවශ්‍යයි. අයිබ්‍රෝස් අයින් කරන විට එකවරම සිහින් කරන්න එපා. ලයින් එක හොඳට ඉඩ තියලා ගලවන්න. මොකද කස්ටමර්ගෙන් කස්ටමර්ට අයිබ්‍රෝ එක හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. අයිබ්‍රෝස් පිහිටලා තියෙන විදියත් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් ක්ලයන්ට්ලා කැමති නැහැ අයිබ්‍රෝ එක ගොඩක් සිහින් කරනවට. එනිසා පුළුවන් තරම් අයිබ්‍රෝ එක ලයින් එක පැහැදිලිව තියෙන විදිහට හදන්න උත්සාහ ගන්න. ත්‍රෙඩින් කල ඉවර වුණාට පස්සෙ අපිට පුළුවන් ට්විස්ටර් එකකින් සියුම් රෝම ගලවලා දාන්න. වැවි ඇති දිශාවට තමයි අපි හැම විටම ට්විස්ටර් කරන්නේ. අනිත් අයිබ්‍රෝ එකත් හදන විදිහ ස්පීඩ් කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් මම ත්‍රෙඩින් කරන විදිය කොහොමද ඔයගොල්ලෝ දැන් බලා ගන්න ඇති. අයිබ්‍රෝ එක හදලා අවසන් වුණාට පස්සෙ අපිට පුළුවන් ටෝනර් කරලා අයිබ්‍රෝ ක්ලියර් කරගෙන කස්ටම අපිටමයි තවන්න අවශ්‍ය නම් අයිබ්‍රෝ එක අඳින්න අවශ්‍ය නම් ඒ ඇඳ ගැනීමට අපිට පුළුවන්. රෝස් ඇඳ ගැනීමේදී මතක තබා ගන්න නැචරල් අඳින්න ඕනේ. ඒ නිසා අපි අවුට්ලයින් එක තමයි ඉස්සෙල්ලාම කරගන්නේ. කඩේරි වශයෙන් තමයි අපි හැමදෙස්සෙම බ්‍රෂ් එකකින් අයිබ්‍රෝ බ්‍රෂ් එකකින් කඩේරි වශයෙන් තමයි අපි අයිබ්‍රෝස් ටච් කරන්නේ. එකපාරටම පෙන්සිල් එක අරගෙන අයිබ්‍රෝ එක තද කරලා ඇඳින්න එපා. ගන්න පුළුවන් බ්‍රෂ් එකක් ආධාරයෙන් අයිබ්‍රෝ එක ෂේප් කරගන්න. මේ ක්ලයින්ට් ගේ ගොඩක් අයිබ්‍රෝස් නැති නිසා මම ගොඩක් තද කරලා අඳින්න යන්නේ නැහැ. මේ ඇඳුවත් ආටිෆිෂල් ලුක් එකක් තියෙන්න පුළුවන්. අයිබ්‍රෝ එකට ෆේස් ෂේප් එක බලපානවා. මම ඔයගලන්ට WhatsApp group එකේ note එකේ දාන්න ඇති ෆේස් ෂේප්. ඒ අනුව අයිබ්‍රෝස් එක එක හැඩතල වලින් තමයි ඇඳගන්න පුළුවන්. ඒ වගේම ෆයින්ලි අයිබ්‍රෝස් වල පිහිටීම එක ගොඩක් බලපානවා. අපිට ආටිෆිෂල් ලුක් එකක් තියෙන විදිහට අයිබ්‍රෝ එක හදන්න බෑ. කස්ටමර්ගෙ අයිබ්‍රෝස් තියෙන විදිහට තමයි අපිට කොහොමවත් ෂේප් එක ගන්න පුළුවන් වෙන්නේ. අයිබ්‍රෝස් අඳින්දී පුළුවන් තරම් බ්‍රෂ් එකක් ආධාරයෙන්ම වෙන් කරගන්න බලන්න. මේ ක්ලයන්ට්ගේ අයිබ්‍රෝස් ගොඩක් හදර නැති නිසා මම බ්‍රෂ් එකෙන් තමයි අයිබ්‍රෝස් ෂේප් කරගත්තේ. තදට ඇඳුවත් අයිබ්‍රෝස් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.